අයගමු ශ්‍රී ලංකා ජූනි 14 සහ 15 හලාවත ශාලි කොරයා ක්‍රීඩාංගණයේදී. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැත්නම් දේශපාලන කාර්යාල විවෘත කරයිද, රැස්වීම පවත්වමින් රටවටා යාවිද, එහෙමත් නැත්නම් මෙහෙම වැටුප් වැඩි කරාවිද, දරා ගන්න බැරි සහන ලබා දෙවිද කියලා සමහරු අපෙන් ප්‍රශ්න කරනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපාය මාර්ගය මොකක්ද කියලා පැහැදිලි කරන එක අපේ වක්කීමක්. එතුමා දැන් ඉන්නේ අපේක්ෂකයන් අතර 3 වන ස්ථානයේ. එතුමාගේ උත්සාහය තමයි කුමාරීට උඩට යන්න. ඒ සඳහා එතුමා මේ වෙන විට ලක්ෂ 20ක් ඉඩම් කැවිලි නොමිලේ බෙදා හරිනවා, 50,000ක් නිවාස බෙදා හරිනවා, දරා ගන්න බැරි ප්‍රමාණවලින් වැටුප් වැඩි කිරීම කරනවා, ඒ වගේම හිතා ගන්න බැරි සහන ලබා දෙනවා. මේ සියල්ල කරන අතරේ විපක්ෂයෙන් මන්ත්‍රීවරු දිනා ගන්න උත්සාහ කරනවා. ඒ වගේම රාජපක්ෂවරු ආණ්ඩුවෙන් ඉවත් කර ගැනීමත් රනිල් පිලේ උපාය මාර්ගයක්. මොකද පෝට්ටුවේ හැරගිය මන්ත්‍රීවරුන්, සජබ මන්ත්‍රීවරුන්, දෙමළ ඡන්ද, මුස්ලිම් ඡන්ද එතුමන්ට ආකර්ෂණය කරගන්න ලොකුම බාධාව බවට පත් වෙලා තියෙන්නේ රාජපක්ෂවරු. ඒ නිසා රාජපක්ෂවරු ඉවත් කර ගැනීම තමන්ගේ ඡන්ද කුට්ටිය වැඩි කර ගැනීමේ රනිල් පිලේ ලොකුම උපාය මාර්ගය. නමුත් රාජපක්ෂවරු දන්නවා මේ වෙලාවේ ආණ්ඩුව අත්හැරියොත් ඒ තමන්ගේ විනාශයට හේතු වෙනවා කියලා. ඒ නිසා රාජපක්ෂවරු හලා ගැනීම රනිල් පිලේ හිතන තරම් දේසි වෙන්නේ නැහැ කියන එකත් අපි ප්‍රකාශ කළ යුතුයි. කොහොමහරි මේ සියල්ලම කරලා ජූලි මාසේ පළවෙනි සතියේ සමීක්ෂණයක් කරලා බලනවා තමන් දැන් කොතනද ඉන්නේ. ඉන්නේ 3 වෙනි තැනම නම් එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ලෝක ඉතිහාසයේ අඩුම ප්‍රතිශතය ලබාගත් ජනාධිපතිවරයා ලෙස හෝ ලංකා ඉතිහාසයේ 3 වෙනි තැනටපත් වෙච්ච එකම ජනාධිපතිවරයා ලෙස නරක වාර්තාවකට අයිතිය කියමින් දේශපාලනයෙන් සමුගන්න එතුමා කැමති වෙන්නේ නැහැ. අපි එතුමා ඡන්දය ඉල්ලන්නේ නැහැයි කියන අදහස ඉදිරිපත් කරන්නේ එතුමා ඔය මොනවා කළත් 3 වෙනි තැනෙන් ඉහළට යන්න හැකියාවක් නැති නිසා. නමුත් දැන් නම් අලුත් තත්ත්වයක් මතුවෙමින් එනවා. ඒ තමයි පසුගිය ජනාධිපතිවරණයේදී වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා කටවරද්ද ගන්න පටන් අරන් තියෙනවා. එතුමා දිගටම කටවරද්දගෙන ගියොත් නම් දැනට පළවෙනි තැනේ සිට 3 වෙනි තැනට ඇදගෙන වැටිලා 3 වෙනි තැනේ ඉන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දෙවන තැනට යන්න හෝ පළවෙනි තැනට යන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා දැනට පළවෙනි තැනේ ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා 3 වෙනි තැනට ඇදගෙන වැටීම වැළැක්වීමට නම් එතුමාට තියෙන්නේ වාචාය සංවරෝ සාදු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර බුදුබණ සිහිපත් කරගෙන කටේ සංවරය ඇති කර ගැනීමයි.